දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 580 වෙනි ටෙලිවැකිය. මේ දවස්වල මුහුණුපත පුරෝවලා තියෙන්නේ රට කරන හැටි ගැන උපදේශ නේද? ඒ උපදෙස් දෙන අය අතර මේ හිටපු ජනාධිපතිගේ උපදේශකයොත් ඉන්නවා. එයාලා අඬා වැටෙන විදිහ දැක්කාම මතක් උනේම අර මේ ඉස්සර කතාවක් තිබ්බා මේ මල ගෙවල් වලට මේ කුලියට අඬන්න ආන් අරහින් ගෙනාපු කාන්තාව ටිකක් තමයි ඔය ඉන්නේ කියලා නේද? මේ මම ගම ලිව්වේ නැත්තේ එහෙම මල ගෙවල් වල අඬන්න ආයේ අමුතුවෙන් අර ගමෙන් මේ ගමෙන් කියලා දැන් ඉතින් කාන්තාවගෙන්ට උනේ නැහැ. මොකද ඔය මුහුණු පොතේ මැරෙන්ට හදන හිටපු ජනාධිපතිගේ සමහර උපදේශකීන් මේ රටේ කාන්තාවන්ගේ දරුවන්ගේ ඇස්වල කඳුළු ගඟක් ගලනකන් උපදෙස් දෙදී ඉඳලා ගිය බව ආයි අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ නේද? ඕ ඒගොල්ලෝ දිගටම උපදෙස් දෙදී හිටියා මේ රටේ කාන්තාවන්ගේ දරුවන්ගේ ඇස්වල කඳුළු ගඟක් වෙලා ගැලුවා. හොඳේ තමනුත් උපදේශකීන් වෙලා හොඳට සැපට යාන වාහන අරන් පඩිනඩි අරන් දීමනා අරන් නේද අර ජනපතිගේ දකුණු අත වගේ වෙලා ඉඳලා ඒ කාලේ කරගන්ට බැරි වෙච්ච දේවල් දැන් මේ කරලා දෙන්න කියලා අඬන එකේ හදිස්සියෙම තේරුමක් නැහැ. හොඳේ ටිකක් කල් ගිහිල්ලා අඬන්න කෙරුන් නැත්තම් හරිද? දැන් අන්ද්‍ර කුමාර දිසානායක ජනපති උනේ සැප්තැම්බර් 23 වෙනිදා. ඒ කියන්නේ දිවුරුම් දුන්නේ එදා නේද? දැන් අදට තාම දවස් 9යි. ඔහුත් එක්ක ඇමතිවරු 3 දෙනයි නේද? ලංකා ඉතිහාසයේ අඩුම කැබිනට්ටුව නේද? මේ දවස් 9ට මොනවද කළේ කියලා බලමු. අංක 1. තමාගේ ආරක්ෂාවට හිටපු 1200ක් 1300ක් විතර ආරක්ෂකින් යාන වාහන හෙලිකොප්ටර් නේද? ඒ සියල්ල වෙනුවට අවම වියදම් ආරක්ෂාවක් භාවිත කරනවා. එහි බරපතල භයානකකමක් තිබුණත් ඔහු අර නාස්තිකාර වියදම් අවම කිරීම අප කවුරුත් අගය කළ යුතුයි. දැන් මේ තත්ත්වය තව තව වැඩි දියුණු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා නේද? ඊළඟට අගමැතිනියත් ඒ වගේමයි. ඇමති විජිතත් එහෙමයි. මේ 3 දෙනානේ ඉන්නේ. මේ අය ඡන්දය දින්නොත් රට ලේ විලක් වෙනවා කියලා කිව්වනේ නේද? දැන් ඒක අමූලික බොරුවක් බවට පත් වෙලා අවසන්. අපේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා එකක්වත් නැති කැටපෝලයකින්වත් කාගෙවත් වහලකට ගල් කැටයක්වත් විද්දේ නැති ජනාධිපතිවරණේ බවට මේක පත් වුණා නේද? ඊළඟට තව කිව්වා අන්ද්‍ර කුමාර දිසානායකලා ආවහම ගෙවල් ගිනි තියලා මිනි මරලා නේද? මාර කතා තෝගයක් කිව්වනේ. ඒවා ඔක්කොම කියපු උන්දලගේ හීන. හරිද? දැන් ඊළඟට තව කිව්වනේ පන්සල් වලට දානේ ලැබෙන්නෙත් නැහැ කියලා නේද? ආගමත් ධර්මයක් නැති මහා අදමිටුව ටිකක් කියලා කිව්වනේ. මේ උන්දලට රට දෙන්න එපා කිව්වනේ නේද? ඒ තමයි අර සුපුරුදු නින්දිත ආගම්වාදී ජාතිවාදී දේශපාලනේ. ඒ කියපු උන්දලව දැන් හොයාගන්නටත් නැහැ. හොඳේ දානයක් ලැබෙනවා පාලකීන් පන්සල් පල්ලි වලටත් ගියා. ඒකම අපේ ලොක්කා නැති වුණොත් IMF ඉවරයි, අසල්වැසි රටවල ආධාර උපකාර ඉවරයි, ජාත්‍යන්තර ඉවරයි, ආයි පෝලිමේ එහෙම කියප එකක් දැන් බොරු වෙලා ඉවරයි නේද? මේ දවස් 9ට ඒක බොරු කියලා ඔප්පු වෙලා තියෙනවා. ඊයේ ජූලි චැන්ග් වගේම රුසියානු තානාපතිත් පුටින්ගේ පණිවිඩයක් අරගෙන ජනපති අන්ද්‍ර කුමාර දිසානායකව හමු වුණා නේද? අද IMF ලොක්කෝ එනවා. අනිද්දාට ඉන්දියා විදේශ කටයුතු ඇමති ජයසංකර් එනවා. දැන් අන්ද්‍ර කුමාර දිසානායක දින්න ගමන් ජාත්‍යන්තර සහය ඉවරයි කියපු කතාව දැන් බොරු වෙලා අහවරයි නේද? ඇත්තටම ජාත්‍යන්තරයට වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහජන ඡන්දයෙන් ජනපති පත්වීම. මැතිවරණ දූෂණ වංචාවලින් තොරව පැවැත්වීම නේද? දැන් ඒක ඉතාම වැදගත් ලෙස ඔප්පු වෙලා අවසන්. විශේෂයෙන් ජනපති අන්ද්‍ර කුමාර දිසානායක හමුවේ ඇති එක් ප්‍රධාන අභියෝගයක් වනුයේ ඔය රාජ්‍ය වියදම් නාස්තිය අවම කර ගැනීමනේ නේද? ජනාධිපති මන්දිරයේ මාසයක කෑම වියදම රුපියල් කෝටිය පණිනවා නම් කෝකියෝ 15-20 වැඩ නම් නේද? ඒක මේ වගේ රටකට නම් දරාගන්න පුළුවන්ද බැරිද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ. හොඳේ අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕනේ. දැන් අපට දැනගන්න ලැබිලා තියෙන ආකාරයට ඒ සියලු වියදම් අහවරයි. එක එක ජාතියේ මිල ඉහළ මුහුදු හතු වර්ග වගේ කෑම ජාති ආයේ ගේන්ට තහනම් කරලා තියෙන්නේ. හොඳේ හැමෝටම උයන කෑම මටත් දෙන්න කියලා කියපු වත්මන් ජනපති අන්ද්‍ර කුමාර දිසානායකට ඇත්තටම අපේ ගෞරවේ බුද කරන්ට කැමති. ඒ වගේම විදේශ අමුත්තන්ට විතරක් ඒ ආපුහම සලකන විදිහට අනිකුත් සියලු රාජ්‍ය ස්ථානවලත් ඒ ක්‍රමය හදන්න කියලා ඔහු ගත්ත තීරණයට ජනතාවගේ ආදරය
අනිවාර්යෙන්ම හිමි වෙනවා. ඒකම පාස්පෝර්ට් ප්‍රශ්නෙට නිවැරදි ප්‍රවිෂ්ටියක් අරගත්තා. ඒ ගරු අධිකරණයේ දීපු තීන්දුව ක්‍රියාත්මක කරමින් විශේෂයෙන් VFS ගනුදෙනුව අන්ත දූෂිත ක්‍රියාවක් බව මුලින්ම ටෙලිවැකි ඔස්සේ එළිදරව් කළේ අපි. ඒ මාතෘකාව අධිකරණයට අරන්ගේ පාට්ලි චම්පිකයි සුමන්තිරණුයි. ඒ අනුව ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව කඩ කළා කියලා අද ඉලුක්පිටිය බන්ධනාගාරයේ. මම කියන එක කරන්න මම ඕනම දෙයක් වෙනුවෙන් පෙනී හිටිනවා කියලා නිතර කියපු ඇමති ටිරාන් ආග්‍යාතක් නෑ නේද? මේ සියල්ලටම වඩා මේ දින නවය තුළ අරගෙන ඇති තවත් වැදගත්ම තීරණයක් ඊයේ විජිත හේරත් ඇමතිවරයා ප්‍රකාශ කළා. ඒ තමයි මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සේම පාස්කු ප්‍රහාරය පිළිබඳවත් පරීක්ෂණ ආරම්භ කළ බව. දවස් 9ක් 10ක් තුළ මහ බැංකු වංචනිකින්ව හිරේදාන්ටවත් පාස්කු ප්‍රහාරය කරපු උන්දලව හෙළිදරව් කරගන්නටවත් බැරි බව අපි දන්නවා. නමුත් මේ ප්‍රධාන අපරාධවලට, මේ දූෂණවලට, වංචාවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙනකන් මේ රටේ බහුතරයක් ජනතාව බලාගෙන ඉන්න බව විතරක් අමතක කරන්න එපා කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. ඒකම දළදා පෙරහැරත් නතර කරනවා කියලා නේද? වේදිකාවල ගිරිය පුප්පගෙන බොරු කියපු කෑ ගහපු අයටත් දැන් නම් ඉතින් sorry.com වගේ නේද?